LTT ත්‍රස්තවාදීන් සිය අනසක පතුරවාගෙන සිටි මුලතියෝහි මුතියංකට්ටු ජලාශය හා එආශ්‍රිත ප්‍රදේශයත් වෙව්බෙම්මත් ආරක්ෂක හමුදාව අත්පත් කරගනිති. මේ පිළිබඳ වාර්තාවක් ගෙනෙන අප නියෝජිත සුජිත් විතාන පතිරණ. වන්නි මානුෂීය මෙහෙයුමේ නිරත දෙවන කාර්ය සේනාංකය පුතුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ පිහිටි මුතියංකඩ්ඩු ජලාශය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත්ව සිටිනවා. දින කීපයක් පුරා පැවති දරුණු සටනකින් අනතුරුවයි මෙම ජලාශය හා අවට ප්‍රදේශයේ බලය යුද හමුදාව සියතට ගනු ලැබුවේ. මුලතිව් දිස්ත්‍රික්කයේ පවතින විශාලතම ජලාශය මුතියංකඩ්ඩු ජලාශයයි. මෙහි වැව් බැම්ම පමණක් කිලෝමීටර 3ක් පමණ දිගකින් යුක්තයි. මුතියංකඩ්ඩු ජලාශය සහ අවට ප්‍රදේශයත් මුතියංකට්ටු වැව්බැම්මත් LTTE යුදමය අතින් උපක්‍රමික ස්ථානයක් ලෙස LTTE භාවිතා කරනු ලැබුවා. ඒ ඉදිරියට පැමිණෙන හමුදාවන්ට රැකසිට පහර දීමේ උපක්‍රමික ස්ථානයක් ලෙසින්. ඒත් මෙම අභියෝගද ජයගනිමිනුයි LTTE ත්‍රස්තවාදීන්ගෙන් මුතියංකට්ටු ජලාශය මුදා ගැනීමට වන්නි මානුෂීය මෙහෙයුමේ වීරෝදාර රණවිරුවන් මේවන විට සමත්ව සිටින්නේ. ජලාශයේ බැම්ම ප්‍රදේශයෙන් 6 වන විජයබා පාබල රජිමේන්තුව ඉදිරියට ගමන් ගනිද්දී 8 වන ගජබා රජිමේන්තුව ජලාශයේ බටහිර ප්‍රදේශයෙන්ද නැගෙනහිර දිසාවෙන් 7 වන සංඥා බලකායද ඉදිරියට ගමන් කරනු ලැබුවා. ජලාශය මුදා ගැනීමට 8 වන සිංහ රජිමේන්තුවේ සහායද ලබා ගැනුණා. ඒ අනුව දෙවන කාර්ය සේනාංකාධිපති බ්‍රිගේඩිය රෝහණ බණ්ඩාරගේ නායකත්වයෙන් 621 වන බල සේනාධිපති ලුතිනන් කර්නල් අතුල ආරියරත්නගේ මෙහෙයවීමෙන් විධිමත් යුද සැලසුමකට අනුවයි මුතියංකඩ්ඩු ජලාශය ත්‍රස්තවාදීන්ගෙන් සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට සමත් වුණේ. යුද හමුදාවේ ප්‍රහාර දරාගත නොහැකිව පසුබසින LTTE ත්‍රස්තවාදීන් මෙම ප්‍රදේශයේ තවත් යුද උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණා. ඒ මුතියංකඩ්ඩු ජලාශයේ වැව් බැම්ම විනාශ කර දැමීම. ඒත් මෙම තත්ත්වය කල්ැතුව හඳුනාගත් යුද හමුදාව ඉතා සැලසුම් සහගතවයි මෙම ප්‍රදේශයේ මෙහෙයුම් දියත් කරනු ලැබුවේ. ඒ අනුව LTTE විනාශකාරී සැලසුම මුළු මනින්ම පරාජය කිරීමට යුද හමුදාව සමත් වුණේ මුතියංකඩ්ඩු වැව ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගනිමින්. සොරව් දෙකකින් සමන්විත ජලාශයේ පිටවාන පමණක් මීටර 50ක් පමණ දිගකින් හා ඉතා ශක්තිමත් ලෙසයි සකස් කොට ඇත්තේ. මෙම ප්‍රදේශයේ පෞරාණික වටිනාකම් පිළිබඳ මනා සාක්ෂියක් ලෙස මුතියංකට්ටු ජලාශය පෙන්වා දිය හැකියි. විශාල කුඹුරු සංඛ්‍යාවක් පෝෂණය කළ හැකි මහා ජලධාරිතාවක් සහිත මුතියංකට්ටු ජලාශය ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් වසර ගණනාවක් පුරා ප්‍රයෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින්නේ. වසර ගණනක් නඩත්තු නොකිරීමෙන් ජලාශය පරිහානියට යමින් පවතිනවා. දශක දෙකකට වැඩි කාලයක් ක්‍රියාත්මක ත්‍රස්තවාදය නිසාවෙන් උතුරේ ජනතාව සඳහා ඉදිකොට ඇති ජාතික වාරි සම්පත් විනාශ වෙමින් පවතින ආකාරය පිළිබඳ හොඳම උදාහරණය මුතියංකඩ්ඩු ජලාශයෙන් දැකිය හැකියි. මේ ආකාරයෙන් වූ විවිධ භූගෝලීය ප්‍රදේශ පසු කරමිනුයි විරෝධාර රණවිරුවන් ත්‍රස්ත ඉලක්ක පසු කරමින් සැලසුම් සහගතව ඉදිරියට ගමන් කරන්නේ. විශේෂයෙන් මේ ආකාරයෙන් වූ ජාතික සම්පත් රැකදීමද වන්නි මානුෂීය මෙහෙයුමෙන් මෙරටට ලැබෙන තවත් දායාදයක් ලෙස සැලකිය හැකියි. මුතියංකට්ටු වැව රැකදීම LTTE ත්‍රස්තවාදීන්ගෙන් මුතියංකට්ටු වැව ආරක්ෂා කරදීමද එවන් දායාදයක් ලෙසයි අපට සඳහන් කළ හැක්කේ. චමිල් ආනන්ද, වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ ආරක්ෂක හමුදාවන් මුදාගත් මුතියංකට්ටු වැව ප්‍රදේශයේ සිට.